हाय,
हेमोटोमा ओ सर, ओ सर, नमस्कार। हेमोटोमावा ओ सर, ओ सर, हाय सीरु तुम्हारे से तमान के वीडियो एक ऑन कर गाने दे मम्मी हेमोटोमा किया डोली नहीं है सीरु दिनांक तमान के वीडियो एक ऑन कर गाने क्लास के संबंध में सीरु मुझे ना तमान के वीडियो एक ऑन करना क्लास के संबंध वीडियो को ऑन कराने तो किसी में दर्द हुए किया नहीं था मटन नहीं कोटे से हमने आने आप और नोट एक किया नहीं आने इस किया नहीं हाँ ये में किया नहीं था किसी को देने के मतलब हम बोले इधर हम क्लास से फटान कर दिन हुए ये नहीं सा सीरो दिन हम तमन की वीडियो को ऑन करा क्लास से संबंध दिन हम वीडियो को बोलते ऑन कराने के लिए किया नहीं हम किया नहीं वो लड़ा तेरे नवाद नेत्र ये बस वाले नोट एक दामा दिए नवाद हम बोलते तब बोलता हेवी किया नहीं तो यो मैंने कहा था मामा वीडियो कॉल करने के लिए किया था अरे हाँ उधे अभी मेवने कोटे वाला तक का साका चाकर करे इन्ना पार्ट में तमाई श्रीलंका व जनावास वीम पीली बंदोल श्रीलंका व जनावास वीम पीली बंदोल तमाई अभी मेवने कोटे वाला तक का साका चाकर करे इन्हीं हाँ तो कोटे මේ ලංකාව ජනාවාස වීම ගත්තට පස්සේ මේ අපේ කියන ශ්‍රී ලංකාව ජනාවාස වීම ආරම්භ වුණේ දැනට වසර 20කට කලින්ද ශ්‍රී ලංකාව ජනාවාස වීම අවුරුදු 25000කට ඉහතදී ඕ ඕ 25000කට වන්නේ එක ලක්ෂ 25000කට ආ ශ්‍රී ලංකාව ජනාවාස වීම ආරම්භ වුණේ පුතේ දැනට වසර 125000කට විතර ඉහතදී තමයි මේ කියන අපේ රට ජනාවාස වීම ආරම්භ වුණේ එතකොට මේ ලංකාව ජනාවාස වීම ආරම්භ अके मल्लिट अक्के मल्लिट तप सॉरी सर जनावास वीम ආරම්භ කරේ එතකොට මේ හෝමෝ සාපියන්ස් කියන මානවයා පුතේ මොන හරහා දෙන්නේ කොයි හරහා දෙන්නේ ලංකාවට ඉන්දියානු සාගරය හරහා තමයි ලංකාවට එන්නේ මේ ඉන්දියානු සාගරය හරහා ලංකාවට ආපු හෝමෝ සාපියන්ස් කියන මානවයා
එනතම හෝමෝ සේපියන්ස් කියන මානවයා ලංකාවේ විවිධ දේශුනික කලාප වලට ලංකාවේ විවිධ දේශුනික කලාප වල ව්‍යාප්ත වෙලා ගිහිල්ලා මේගොල්ලෝ තමන්ගේ ජනවාස ගොඩනගා ගන්නවා. එතකොට ලංකාවේ දේශුනික කලාප වලට බෙදෙන්නේ මොකේ? ලංකාවේ දේශුනික කලාප බෙදෙන්නේ අර වර්ෂාපතනය කියන එක කේන්ද්‍ර කරගෙන. වර්ෂාපතනය කියන එක කේන්ද්‍ර කරගෙන. එතකොට අපිට මේ පාඩම යටතේ කතා කරන්න තියෙනවා ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා පිළිබඳව. දැන් භාගයක්ම කතා කරලා ඉවරයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා පිළිබඳව, ඒ වගේම పూర్ව ඓතිහාසික යුගයේ පිළිබඳව සහ මද මුල් ඓතිහාසික යුගයේ පිළිබඳව තමයි අපිට මේ වෙනකොට සාකච්ඡා කරන්න මේ පාඩමේදී සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පිළිබඳව ප්‍රාග් ඓතිහාසික යුගයේ පිළිබඳව සාක්ෂි හම්බ වෙන්නේ මුලින්ම සාක්ෂි හම්බ වෙන්නේ මේ අපි නෙමෙයි මේ මම ඉන්න රත්නපුර දිස්ත්‍රික්කයේ පතල් කර්මාන්තය පතල් අර මැණික් පතල් ආශ්‍රිතව තමයි ප්‍රාග් ඓතිහාසික යුගයට අදාළ මුල්ම සාක්ෂි හම්බ වෙන්නේ මේ මැණික් පතල් වල තියෙන ඉල්ලම කියන කොටසේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අයිති මෙවලම් බල මෙවලම් වගේම එම යුගයේ සත්ත්ව යාස්ති කැවලි හම්බ වෙනවා ඒ වගේම පුතේ හම්බන්තොට පතිරාජ වෙලා ආශ්‍රිතව අර හම්බන්තොට පතිරාජ වෙලා ආශ්‍රිතව ඉරණමඩු සැකස්මේදී ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාට අදාළ සාක්ෂි හම්බ වෙලා තියෙනවා. එතකොට අපි ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනවාස ව්‍යාප්තිය පිළිබඳව කතා කරා. විවිධ දේශනික කලාපවල ජනවාස ව්‍යාප්තිය පිළිබඳව කතා කරා. ප්‍රාග් ඓතිහාසික යුගයේ කාල වකවානු පිළිබඳව කතා කරා. ප්‍රාග් ඓතිහාසික යුගයේ මූලික ලක්ෂණ පිළිබඳව කතා කරා. ඒ වගේම ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවිත මිනිසුන්ගේ ජීවන රටාව පිළිබඳව කතා කරා. අද අපි කතා කරන්න දෙන ප්‍රාග් ඓතිහාසික යුගයේ ආහාර මිනිසුන්ගේ ආහාර රටාව පිළිබඳව නේද? ඔව් ඔව් අද කතා කරන්න තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිසුන්ගේ ආහාර රටාව පිළිබඳව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. උදේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ආහාර රටාව තීරණය වෙන්නේ. ඒ කියන්නේ ගන්න ආහාර තීරණය වෙන්නේ ඔවුන් ජීවත් වන පරිසරය අනුව. ඔවුන් ජීවත් වන පරිසරය අනුව තමයි මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ආහාරයට ගන්න දේවල් පිළිබඳව තීරණය වෙන්නේ. පැහැදිලිද කතාව? පැහැදිලිද කතාව? කවුසේ මුලින්ම අහගන්න ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ආහාර ගන්න ආහාරය තීරණය වෙන්නේ ඔවුන් ජීවත් වන පරිසර කලාපය අනුව. තෙත් කලාපයේ ඉඳපු ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ආහාරයට ගත්තේ ගස් කුළු බිල්ලු වගේ අය. ඒ වගේම වියලි කලාපීය ප්‍රදේශවල ජීවත් වෙච්ච ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ගත්තේ තල ගොයා ඌරාර වුණ ඉන්න ගැලෙන්ද අතුරි. හරිද? ඒ වගේම පුතේ වෙරලාශ්‍රිතව ඉන්න මිනිස්සු වෙරලාශ්‍රිතව ඉන්න ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ආහාරයට ගත්තේ මොනවද? බෙල්ලන් වගේ කට්ටිය ආහාරයට ගත්තේ. බෙල්ලන් වගේ කණ්ඩිව තමයි ආහාරයට ගත්තේ.
එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අර ප්‍රාග් ඓතිහාසික යුගයේ සාධක හම්බ වෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සාධක වැඩිපුර හම්බ වෙන්නේ පුතේ වියලි කලාපයේ සහ තෙත් කලාපයේ ගල් ගුහාවල වියලි කලාපය වියලි කලාපයේ සහ තෙත් කලාපයේ උදේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ සාක්ෂි වැඩිපුර හම්බ වෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ සාක්ෂි වැඩිපුර හම්බ වෙන්නේ සාක්ෂි කියලා කියන්නේ සාක්ෂි කියලා කියන්නේ සාක්ෂි මොනවද සාක්ෂි කියන්නේ රේණුක මොනවද උදේ සාක්ෂි කියන්නේ ऐतिहासिक युगे मानवया जीवत् මොකද ඒගොල්ලෝ වැඩිපුර ඉන්නේ කාලය ගත කරේ රාත්‍රී කාලයේම ඒ වගේම වර්ෂා කාලය තුලදී ගත කරේ ගල් ගුහාවල. අන්න ඒ නිසා තමයි මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා පිළිබඳ වැඩිපුර සාක්ෂි හම්බ වෙන්නේ වියලි කලාපයේ සහ තෙත් කලාපයේ තියෙන ගල් ගුහාවලින් තමයි සාක්ෂි හම්බ වෙන්නේ. එතකොට පුතේ මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ආහාර ගත්තේ දඩයම් කරලා දඩයම් කරලා තැනින් තැනට යමින් සංචාරක ජීවිතයක් තමයි ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ගත කරේ. එතකොට ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ආහාරයට ගත්තේ දඩෙමි. සතුන්ව ගත්තේ දඩයම් කරලා තමයි ආහාරයට ගත්තේ. එතකොට පුතේ ඒගොල්ලෝ ආහාරයට ගත්තේ දඩයම් කරන සත්තු තමයි ගවර. ගවර මීහරතුන් ඌරන් මුවන් තව ඉන්න එක එක සත්තු జాති ඉන්නවා හරිද කළු වලහ වල්ලූරා ගෝණ ගෝණ තිත්මුවා තව ඉන්න එක එක සත්තු දාන්න ඉතින් හරිද හම්බාව මුකටියා ऐतिहासिक
අර සාධක ඊට පස්සේ තොරතුරු අර මෙන්න මේ වගේ දේවල් තමයි සාක්ෂි කියලා කියන්නේ. එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ සාක්ෂි වැඩිපුර හම්බ වෙන්නේ ඒකලාපේ සහ දෙත්කලාපේ ගල් ගුහාවලින්. එතකොට මම කිව්වා මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයෝ දඩේමින් තමයි ආහාර ගත්තේ. يعني සතු මරාගෙන කෑවා. අර අර කෙලින් කිව්ව දඩේම සතු මරාගෙන කෑවා. අර එතකොට ඒගොල්ලෝ ආහාරයට ගන්න දඩයක් කරපු සතු තමයි දවර, මීහර, ඌරන්, මුවන්, දෝන, ඉක්මුවා, අම්මා, මුගටිය, වලි කුකුලා, අබන් කුකුලා. අර මෙන්න මේ වගේ ඉන්න සතු මේගොල්ලෝ මොකද කරේ පුතේ? ආහාරයට ගත්තා. ආහාරයට ගත්තා. ඒ වගේ පුතේ මේගොල්ලෝ හරිද? මාංශ වැඩිපුර තියෙන මාංශ වැඩිපුර තියෙන මාළු විරිදිය මාළු අල්ලගෙන කෑවා. අර මාළු මාළු විරිදිය මාළු නැත්තම් ওই තිත්ත කඩයි වගේ වුෙම නෙමෙයි. තිත්ත කඩයි ගේම තියෙනවා. එව්වා. අර මස් තියෙනවා. يعني මාංශ වැඩිපුර නැහැ. අර ඉතින් මාංශ වැඩිපුර තියෙන අර මාංශ වැඩිපුර තියෙන මාළු මුවත් අල්ලගෙන දඩයක් කරන මේගොල්ලෝ කෑවා. එතකොට හරි ඒ වගේම පුතේ මේ ස්වභාවිකව ස්වභාවයෙන් අර පොඩි චිත්ත කඩයිලුත් මේගොල්ලෝ ඉඳලා කියලා අල්ලගෙන කන්නේ ඇති. අර කෑව කියලා සාක්ෂි හම්බෙලා තියෙනවා. අර සාක්ෂි හම්බෙලා තියෙනවා. හරි. අපි ලියමු. අපි ලියමු. අපි ලියමු. ආහාර රටාව පිළිබඳව ලියමු. හැමෝගම ටියුට් එකේ තියෙනවනේ ආහාර රටාව පිළිබඳව. ටියුට් ඔක්කොම print out කරගෙන නේ දින්නේ. ටියුට් දාලා තියෙන්නේ හොඳින් ඉවර කියන්නවා. මොවන්නේ සර් ටියුට් දාලා නැහැ අපිට. ටියුට් අම්බුත් නැහැ සර්. මෙරට ගල් යුගයේ ජීවත් වූ මිනිසුන් 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 ලබාගත් ආහාර පිළිබඳව සහ එම යුගයේ ජීවත් වූ මිනිසුන්ගේ සෑයි කියන්නකෝ ගල්ලුගේ ජීවත් වූ මිනිසුන්ගේ ආහාර සහ එම යුගයේ ජීවත් වූ මිනිසුන්ගේ සාක්ෂි වැඩි වශයෙන් ලැබෙන්නේ සාක්ෂි වැඩි වශයෙන් ලැබෙන්නේ සාක්ෂි වැඩි වශයෙන් ලැබෙන්නේ
साक्षी वैटी वर्षियन लबेन्नी कोई तिबले तो मुझे साक्षी वैटी पुरे लबेन्नी कोई तिबले तो साक्षी वैटी पुरे लबेन्नी गाल गुहाते कोई गाल गुहाते रत्नपुर रत्नपुर तत्कलापे हाँ वियली कलापे तत्कलापे गाल गुहाते रत्नपुरे हमें एक टम की हमने बाबूल रत्नपुर दिन सुपरी पोत पैता तमाई भी हमें एक टम की हमने बाब साक्षी वैडी वर्षेन लबेन्नी वियली कलापे सह तेत कलापे गल गुहा वलिनी वियली कलापे सह तेत कलापे गल गुहा वलिनी දැනට සොයාගෙන තිබෙන සාක්ෂි අනුව දැනට සොයාගෙන තිබෙන සාක්ෂි අනුව दडे अंकर सतुन वन्ने गवरा गवरा कुलुमीहरका की नोवे पंती गावरा कुलुमीहरका कालुवाला वल पूरा गोना तिपुआ वंदुरा वाली कुकुला हबन कुकुला वाली कुकुला ताले गोया बैठी सतुन्य ताले गोया बैठी सतुन्य තලගොයා වැනි සතුන්ය මාංශ ජනක බහුල මිරිදිය මාංශ ජනක බහුල මිරිදිය මතුන්ද මිරිදිය මතුන්ද तेत
ආය කියනකොට මාංශ ජනක බහුල මිරිදිය මතුන්ද තෙත් කලාපේ ජීවතු ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා තෙත් කලාපේ ජීවතු ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ආහාරයට ගෙන ඇත ආහාරයට ගෙන ඇත ආහාරයට ගෙන ඇත එතකොට පුතේ මේ දැන් කිව්වේ අර දඩයක් කර සත්තු පිළිබඳ දඩයක් කර සත්තු පිළිබඳ ඒ කියන්නේ සතුන්ගේ ආහාරයට ගත් කරුනේ කිව්ව සෙට් එක තමයි සතුන්ගේ ආහාරයට ගත්තේ ඒ වගේ පුතේ මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයා පිෂ්ඨය ලබා ගන්න පිෂ්ඨය ලබා ගන්න ආහාරයට අරන් තියන වැඩිපුර ආහාරයට අරන් තියනවා කැලෑ කෙසේ කැලෑ කෙසේ ලහලා දිනවද කැලෑ කෙසේ ආ කැලෑ කෙසේ කැලෑ කෙසේ කැලෑ කෙසේ සහ වල් දෙල් වල් දෙල් ආහාරයෙන් අරන් තියෙනවා ප්‍රාග් ඓතිහාසික ජීවත් වෙච්ච මානවයා මොකද්ද ප්‍රාග් ඓතිහාසික ජීවත් වෙච්ච මානවයා ප්‍රිෂ්ඨය ලබා ගන්න දොළොස්දහස් 500කට විතර ඉහතදී ජීවත් වෙච්ච ප්‍රාග් ඓතිහාසිකයේ මානවයා කැලෑදෙල් ඇට හරිද කැලෑදෙල් ඇට කුළුස්සලා ආහාරයට අරගෙන තියෙනවා කැලෑදෙල් ඇට කුළුස්සලා ආහාරයට අරගෙන තියෙනවා කැලෑදෙල් කාලා තියෙනවද මට විනාඩියක් දෙන්න හරි එතකොට මේගොල්ලෝ හරිද මේ පිෂ්ඨය ලබා ගන්න ප්‍රාග් ඓතිහාසිකයේ ජීවත් වෙච්ච මානවයා පිෂ්ඨය ලබා ගන්න තුතේ කැලෑ කෙසෙල් සහ වල් දෙල් ආහාරයට අරගෙන තියෙනවා හරිද ඒ වගේම මේ කිතුල්ගල දෙලිවෙන ආශ්‍රිතව සිදු කරපු කැණීම්වලදී කිතුල්ගල කොහෙද තියෙන්නේ කිතුල්ගල කොහෙද තියෙන්නේ පුතේ දන්නවද කිතුල්ගල කොහෙද තියෙන්නේ කියලා අවිස්සාවෙල්ල ප්‍රදේශයෙන් යන්න තියෙන ඇතුළට කිතුල්ගලට ඕගොල්ලෝ දැකලා තියෙනවද ඔය කිතුල්ගල ඒ ගඟාශ්‍රිතව තමයි කට්ටිය බෝට්ටු වෙන පති බෝට්ටු පදින්න යන්නේ අර දඩාරම් බෝට්ටු පදින්න යන්නේ අර කැද්දාර මොනවද මේව දාරක බුලම් ගහන බෝට්ටු අරගෙන දෙකට බැදිලා පීනගෙන නෙමෙයි හබල් ගහ යන්නේ අර කට්ටිය තරගෙන දැකලා තියෙනවද बोटू पति
ගස්කොල් බෙල්ලම්ම දැකලා නැහැ. උදේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු ගස්කොළු බෙල්ලන් ආහාරයට ගන්න ප්‍රියතාවයක් දක්වලා තියෙනවා. අ ගස්කොළු බෙල්ලෝ සුපිරි සුප් එකකට එම මරු ගස්කොළු බෙල්ලෝ එම අ දැන්වත් මරු සුප් එකකට සුපිරි ගෙදරට ගිහලා හදාන කන්න බලන්න ගස්කොළු බෙල්ල සුප් එක चानु कमु अरे आइए कमु हरे අම්ම බබුතේ වෙන කණ්ඩ වෙලාවක් උඹලට ඇත්තෙම නැද්ද මේ පැයක හමාරෙ මුට්ට කණ්ඩ ඕනිනේ මේ පැයක හමාරෙම ඒ පැයක හමාර කෑත්ත මුකලාඳ දාලා මැරිලා ඇදගෙන වැටේ වගේ හරි එතකොට එතකොට පුතේ ආයා ගන්න ප්‍රාග් ඓතිහාසිකයේ මානවයෝ අර ප්‍රාග් ඓතිහාසිකයේ ජීවත් වෙච්ච මානවයෝ ආහාර පිළිබඳගත් ආහාර පිළිබඳ වැඩිපුර සාක්ෂි අම්බ වෙනවා තෙත් කලාපේ සහ වියලි කලාපේ තෙත් කලාපේ සහ වියලි කලාපේ ගල් ගුහා වලින් සාක්ෂි අම්බ වෙනවා තෙත් කලාපේ සහ වියලි කලාපේ ගල් ගුහා වලින් වැඩිපුර සාක්ෂි අම්බ වෙනවා එතකොට පුතේ ඒගොල්ලෝ දඩයක් කරගත්තු සත්තු තමයි හරිද ගවරා කුළුඹි මරකා වල්ලූරා හවන් කුකුලා මේ ඊට පස්සේ වලි කුකුලා මුවා පිප්පුවා අර මෙන්න මේ වගේ සත්තුන්ව දඩයම් කළ ආහාරයට අරගෙන තියෙනවා ඒ වගේ පුතේ මාංශ වැඩිපුර තියෙන මත්ස්‍යයන්ව මේගොල්ලෝ ආහාරයට අරගෙන තියෙනවා ප්‍රාග්ඓතිහාසිකයේ ජීවත් වෙච්ච මානවයෝ ඒ වගේම කෘෂිසේ ලබා ගන්න කෘෂිසේ ලබා ගන්න කැලෑ කෙසෙල් සහ වල් දෙල් ආහාරයට අරන් තියෙනවා කැලෑ දෙල් සහ වල් දෙල් ආහාරයට අරගෙන තිනවා කිතුල් ගල දෙලෙණ ආශ්‍රිතව සිදු කරපු කැණීම් වලින් දැනට වසර 2500කට විතර ඉහත ජීවත් වෙච්ච ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා කැලෑ දෙල් ඇට
කුරුස්සල ආහාරයට ගත්ත කියලා සාක්ෂියක් වෙලා තියෙනවා. ඒ වගේම ගෝණල, අටුවල, කිතුල් හැට, දෝතලු වගේ දේවල් මේගොල්ලෝ ආහාරයට ගත්ත කියලා සාක්ෂියක් වෙලා තියෙනවා. ඒතර පුතේ වැඩිපුර සාක්ෂියක් වෙලා තියෙන්නේ මේගොල්ලෝ මේ ගත්ත ආහාර කුරුස්සල ආහාරයට ගත්ත කියලා. සමහර විට කුරුස්සන් මේගොල්ලෝ ගින්දර සොයාගත්තේ ගල දෙකක් එකට අතුල්ලලා සෝ හෝ කොටු කැරි දෙකක් එකට අතුල නැත්තම් ගිනි පෙට්ටිය දුන්නේ නැහැ දවස. හරිද? ඒ වගේ පුතේ ප්‍රාග් ඓතිහාසිකයේ ජීවත් වෙච්ච මානවයෝ ආහාරයට ගන්න ප්‍රියතාවයන් දක්වලා තියෙනවා. කොළු බෙල්ලන්ව. කොළු බෙල්ලන්ව ආහාරයට ගන්න වැඩි ප්‍රියතාවයක් දක්වලා තියෙනවා. ඒ වගේ පුතේ කලපු ආශ්‍රිතව ජීවත් වෙච්ච ප්‍රාග් ඓතිහාසිකයේ මානවයා කලපු බෙල්ලන්ව ආහාරයට ගන්න වැඩි ප්‍රියතාවයක් දක්වලා තියෙනවා. එතකොට එතකොට පුතේ මේගොල්ලෝ ලුණු සොයා ගන්න දුර ඇවිදලා තියෙන ලුණු ලුණු සොයා ගන්න ලුණු ආහාරයට ගන්න අවශ්‍ය කරන ලුණු ආහාරයට ගන්න මේගොල්ලෝ ඇවිදලා තියෙන ඔය ලුණු හොයා ගන්න. එතකොට මේ කිතුල් ගල බෙල්ලෙට ආශ්‍රිතව හොයාගෙන තියෙනවා. කිතුල් ගල බෙල්ලෙට ආශ්‍රිතව හොයාගෙන තියෙනවා කලපු බෙල්ලන්ගේ අවශේෂ. එතකොට පුතේ මේ කිතුල් ගල බෙල්ලෙට ආශ්‍රිතව ඔයක මූද කලපු බෙල්ල හොයා ගන්න. හරිද? කලපු තියෙන්නේ දුර කිතුල් ගල බෙල්ලෙල තියෙන්නේ මෙන්න මේ මං ඉඳලා ළඟ ආශ්‍රිතව. එතකොට ඒතකොට පුතේ මේ ආශ්‍රිතව තිබිලා කලපු බෙල්ලන්ගේ අවශේෂ හම් වෙලා තියෙන. එතකොට හිතා ගන්න පුළුවන් මේගොල්ලෝ ලුණු අවශ්‍ය ලුණු සොයා ගන්න දුර ඇවිදලා තියෙනවා කියලා. හරි. දුර ඇවිදලා තියෙනවායි කියලා. හරි. බලන්න පුතේ ටියුට් එක බලන්න ටියුට් එක ලියාගත්ත තැනින් පස්සේ ටික බලා ගන්න. පිෂ්ඨය ලබා ගැනීමට භාවිතා කළ ආහාර අතර වල් දෙල් සහ කැලෑ කෙසෙල් ප්‍රධානය. කිතුල් ගල බෙල්ලෙනෙන් වසර 12500කට ඉහත කාලවකවානුවලදී පුරුස්සා ආහාරයට ගන්නා ලද කැලෑ දෙල් ඇට පිළිබඳ සාක්ෂි හමු වේ. මීට අමතරව පිෂ්ඨ බහුල ආහාරයක් ලෙස ගෝණල, කටුවල, කිතුල් ඇට සහ දෝතල ඇටවල මදේද අනුභව කර තිබේ. ආහාර පුරුස්සා අනුභව කළ බවට සාක්ෂි පරීක්ෂා කර දැන් කීපයකින් සොයාගනු ලැබ ඇත. ගොළු බෙල්ලන් ආහාරයට ගැනීමට ප්‍රාග් ඓතිහාසික වැසියෝ මහත් ෘජුකත්වයක් දැක්වුව. විශේෂයෙන්ම පහත රට තෙත් කලාපයේ ජීවත් වෙන ගස් ගොළු බෙල්ලන් සහ කලපුවල ජීවත් වෙන ගොළු බෙල්ලන් මෙසේ ආහාරය සඳහා ගෙන තිබේ. සිය ආහාරය සඳහා අවශ්‍ය කරන ලුණු ලබා ගැනීමට රට ඇතුළ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික වැසියෝ ඉතා දුර බැහැර ගමන් කළෝය. කිතුල් ගල බෙල්ලෙන් සොයා ගන්නා ලද කලපු බෙල්ලන්ගේ අවශේෂ මුහුදු ප්‍රදේශවලින් රැගෙන ආ ලුණු සමග මිශ්‍ර පැවති ඒවා බව හඳුනාගෙන තිබේ. ඔය මම පැහැදිලි කරපු දේ තමයි ටිමුත් එකේ තිබ්බේ. පැහැදිලිද? තේරුණාද? ආහාර පිළිබඳව තේරුණාද? කවර එක්කලම එක්ක හරි ඉන්නවද තේරුන්නේ නැති? තේරුන්නේ නැති කවු හරි ඉන්නවද? තේරුණා සර්. තේරුණා. පුතේ ක්ලාස් එකේදී ඔයගොල්ලන්ගේ නමින් එන්න, ඔයගොල්ලන්ගේ නම සහ අංකයෙන් එන්න, නැත්තම් මෙන් අයින් කරනවා. මම දැන් මේ කියන්නම් නම් නැති නැති කට්ටිය. ඔය ඉස්සලා මුලින් ඉන්න තිත්තිරි තුනක් තියෙන ඩයල් එක කවුද? ගෙදරින් නම තිබ්බේ තිත්තිරිද? ගෙදරින් නම තිබ්බේ තිත්තිරිද? ආ, උප්පැන්න තියෙන තිත්තිරි කියලාද? තිත්තිරි නෙමෙයි තුත්තිරි. නමල් දාගෙන ඉන්න. කරුණාකරලා මෙහෙන් මං අයින් කරන්න කලින්. හැබැයි පුතේ අයින් කරොත් ආපහු ලොග් වෙන්න බෑ ක්ලාස් එකට. තිත්තිරි පුතා. තිත්තිරි පුතා වුණා අයින් වෙලා ගියා. තිත්තිරි පුතා මං හිතන විදිහට දරුවෙක් නෙමෙයිද කොහෙද? මම ක්ලාස් එක පොඩ්ඩක් බලලා ආපු වෙන කොහෙන් හරි ආපු ආයතනයකින් ආපු කවු හරිද කොහෙද? හරිද? අපි නෑ නමත් දාගෙන වරෙන් කොහෙනම් නේ ඔච්චර අහගන්න ඕන නම් නේ පවුනේ දෙයියනේ එන්න මාට්ටු වෙන්නේ නෑනේ
හරි. උදේවලට මේ දක්වා තේරුණාද? ආහාර රටාව පිළිබඳව තේරුණාද? තේරුම් නැති කිසිම කෙනෙක් හරි ඉන්නද එක්කෙනෙක් හරි ඉන්නවද තේරුන්නේ නැහැ සර් මට ආහාර තේරුන්නේ නැහැ. මම කවලා පෙන්නන්නේ නැහැ නක් ගස්කෝල් වෙල්ලෙක් කියන තේරුම් නැතිව. හැමෝටම තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් අපි යමුද කෙනෙක් කියන කැලලට. හරි. එහෙනම් අපි බලමු පුතේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයන්ගේ තාක්ෂණය පිළිබඳව තාක්ෂණය. හරි. ඊට කලින් පුතේ විනාඩියක් දෙන්නම් ඔයාලා කියවන්න දැන් නෝට් එක දැන් දීපු නෝට් එක කියව ගන්න විනාඩියක් ඇතුළත. ඔව්. අර ටියුට් එක ඉස්සෙල්ලාම නෝට් එක ඇන්නේ මුතමන්ට අර ටියුට් එකේ ඔව් ඉතාලි නෑ සම්මම පුතා අදදා වැරුතෙම ඔව් සර් ආ පුතාට ටියුට් එක ගත්ත සම්මම ආ පුතා ටියුට් එක ගත්තද පිටුවේ දාන්න හරි මගේ මොකද සර් මේ කරන පිටුව දාන්නේ නෑ සර් මේ කලින් කරපු සදහන් ටික මම පුතේ නෝට් එකක් නම් කෙලිදේ අතේ තියාගන්නේ නැහැ. වැඩේ කියන්නේ ක්ලාස් එකට ආපු ළමයින්ගේ ගෲප් එකකින් ඉල්ලගන්නවා මේ යාළුවෝ කිනවනම් එයාගෙන් ඉල්ලගන්න පොඩ්ඩක්. අක්කාගෙන් හරි ඉල්ලගන්න පුතේ ටියුට් එක. මොකද මම මේ කිසිම තැනක නෝට් එකක් ලියාගෙන නෙමෙයි එන්නේ ක්ලාස් එක කරන්න. ටියුට් එක මම ගාව මෙතන ඕගොල්ලෝගේ මේ ඉස්තෙන් තියෙන ටියුට් එක තියෙනවා මේ ටියුට් එකේ බලාගෙන තමයි මම නැත්තම් වෙන මොන ටියුට් එකක් දෙයක් හරි ලියාගෙන ඉන්නා එහෙම කරන්නේ නැහැ මම කියලා. මොකද අපි මොකද කල් හෙන්නලානේ මේ ක්ලාස් කරන් අරගෙන පහක් විතර ඉන්නේ ඒ ඉන්නේ මට මේ දෙන නෝට් එක මගේ ඔළුව ඇතුලේ තමයි තියෙන්නේ මට පාඩම මේක නෝට් එක. ඒ නිසා මම ඒක ලියාගෙන ඉන්නේ නැහැ. මේ කාගෙන් හරි මුතේ ෆොටෝ එකක් ගන්න ඉල්ලගන්නේ මොනේ අවුල් නැහැ නේ හරි හරි කියවගන්න පුතේ අනිත් කට්ටිය ජනිත් සුපිරි කට්ටියක් කියමු ගහලා දිනනවා මරුවෑ හොඳයි හරි 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 යා කියවන්න කියවන්න පුතේ ඔයාලා ක්ලාස් එකට සම්බන්ධයෙන් වීඩියෝ ඔන් කරන්නකෝ පුතේ නෑ වීඩියෝ ඔන් කරන්නකෝ ඔකෝ මේ වීඩියෝ ඔෆ් කරගෙන ඉන්න මට එතකොට ඔයාලා නෝට් එක කියවනවද නැද්ද තව ලියනවද නැද්ද උන්ට අකු විනාඩි 5ක් 5ට කියන්න ඕනේ ඔන් කරපන් වීඩියෝ ඔන් කරන්න පුතේ ඔන් කරන්න වීඩියෝ එක ඔන් කරන්න නෑ මම වෙනම රෙකෝඩ් එකක් දානවා මෙහෙන් විනාඩි 10න් 10ට වගේ වැටෙන්න මේකේ වීඩියෝ එක ඔන් කරන්න පුතේ කියලා වැටෙන්න විනාඩි 10න් විතර වගේ ඔටෝ
හරි හරි ආහාර රටාව ඉවරයි ආහාර රටාව ඉවරයි අපි දැන් කතා කරමු ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිසුන්ගේ තාක්ෂණය ගැන තාක්ෂණය කිව්වට ඉතින් ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයන්ට ෆෝන් කම්පියුටර් ඉන්ටර්නෙට් අර මේවා ඒ මඟුල් තාක්ෂණයක් නෙවෙයි හරිද ප්‍රාග් ඓතිහාසික මානවයන්ට මොකද එව්වා නේ අපිටත් මේ ළඟදී හම්බුනේ එව්වා හරිද එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ තාක්ෂණය ගැන දැනගන්න පුළුවන් එකම සාධකය තමයි මොකක්ද ගල් මෙවලම් ගල් මෙවලම් ගල් මෙවලම් කියලා කියන්නේ පුතේ ওই ගල් ආයුධ වගේ දේවල් වලට ගල් මෙවලම් කියලා කියන්නේ ගල් ආයුධ වගේ දේවල් වලට එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයෝ පිළිබඳව ගත්තට පස්සේ ප්‍රාග් ඓතිහාසික ජීවත් වෙච්ච මානවයෝ ගත්තට පස්සේ මේගොල්ලන්ගේ තාක්ෂණය ගැන කතා කරන්න පුළුවන් එකම දේ තමයි මොකක්ද ගල් මෙවලම් නමුත් පුතේ මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයන්ගේ සාක්ෂි වැඩිපුර හම්බ වෙන්නේ රත්නපුරේ මැණික්පතල් කර්මාන්තාසිතව සහ රත්නපුරේ මැණික් පතල් වලින් සහ ඒ වගේම ඉරණමඩු සැකැස්නේ නමුත් මේ රත්නපුරේ මැණික් පතල් කර්මාන්ත ආශ්‍රිතව සහ මේ ඉරණමඩු සැකැස්නේ සොයා ගන්නාලද ගල් මෙවලම් වලින් ඒ කාලේ තාක්ෂණය ගැන කියන්න පුළුවන් ලොකු සාක්ෂි ප්‍රමාණයක් හම්බ වෙන්නේ නැහැ يعني ගොඩක් ලොකු ගල් මෙවලම් ප්‍රමාණයක් හම්බ වෙන්නේ නැහැ ඒ නිසා මේ රත්නපුරේ මැණික්පතල් කර්මාන්ත වලින් සහ ඉරණමඩු සැකැස්මෙන් හම්බ වෙන ගල් මෙවලම් වලින් අර ගල් මෙවලම් වලින් මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයන්ගේ තාක්ෂණය ගැන හරි තීරණයකට එන්න අමාරුයි හරි තීරණයකට එන්න අමාරුයි එතකොට පුතේ මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයන්ගේ ගල් මෙවලම් පිළිබඳව හරි තීරණයකට ගොඩක් පොදු සාක්ෂියකට හම්බ වෙන්නේ මේ පුරා විද්‍යාඥයන් විසින් හොයා ගන්නා ජාමිතික හැඩයෙන් යුතු ශුද්ධ ශිලා මෙවලම් ටික ජාමිතික හැඩයෙන් යුතු ජාමිතික හැඩයෙන් යුතු ශුද්ධ ශිලා මෙවලම් ජාමිතික හැඩයෙන් යුතු ශුද්ධ ශිලා මෙවලම් ටිකක් හොයා ගන්නවා ජාමිතික හැඩයෙන් යුතු ශුද්ධ ශිලා මෙවලම් ටිකක් හොයා ගන්නවා එතකොට මෙන්න මේවා හරිද මෙන්න මේ හොයා ගන්න ශුද්ධ ශිලා මෙවලම් වල දිගුලේ සෙන්ටිමීටර් 4.5 විතර වෙන්නේ දිග සෙන්ටිමීටර් 4.5 විතර ප්‍රමාණයක් තමයි වෙන්නේ එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයෝ හරි එතකොට මට පරණ නෝට් නැතුව අලුත් නෝට් මොකද්ද මම චැට් එක උගුරු සර් මට කලින් නෝට්ස් නැතුව අලුත් ඒවා කම්ප්ලීට් කරන්න බැහැ නේ ඇයි බැරි පරණ නෝට් නැතුව අලුත් නෝට් ඉතින් පුතේ අද ඉඳලා උගන්නපු ටික දැන් කරගෙන යමු අපි මේ දැන් අද පටන් ගත්ත ටික කරගෙන යමු දැන් කරන පාඩම තමයි ශ්‍රී ලංකාව ජනාවාස වීම යටතේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයාගේ තාක්ෂණය පිළිබඳව තමයි කතා කරන්නේ. කීවෙනි පිටුවද පුතේ? පිටුව මට කියන්න කවුරු හරි? 8 වෙනි පිටුව සර්. 8 වෙනි පිටුව පුතේ දැන් කරන්නේ. හරිද? එතකොට අලුතෙන් සම්බන්ධ වෙච්ච පුතෙක් හරි දුවෙක් හරි ඉන්නවා නම් මේ 8 වෙනි පිටුවේ ඉඳලා අපි ඉස්සරහට කරගෙන යමු.
නැද්ද තේරුම් නැද්ද තේරුණා සර් තේරුණා සර් තේරුණා ආයෙත් කියලා දෙන්න හරි දැන් පුතේ අපි කතා කරේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයන්ගේ තාක්ෂණය පිළිබඳව හරි ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිසුන්ගේ තාක්ෂණය පිළිබඳව තමයි දැන් කතා කරන්නේ එතකොට මේ තාක්ෂණය ගත්තට පස්සේ ඒ තාක්ෂණය පුතේ ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ තාක්ෂණය කම්පියුටර් තාක්ෂණය රොබෝට් තාක්ෂණය ඉන්ටර්නෙට් ෆෝන් ගන්න ඒකෝ නෙමෙයි උන් කතා කරන්න තියෙන්නේ ඒකෝ දෙකු නෑ ඇහෙනවද මාව? ඔව් සර්. ප්‍රාග් ඓතිහාසිකයේ ජීවත් වෙච්ච මානවයන්ගේ තාක්ෂණය ගත්තට පස්සේ අපිට ඒ තාක්ෂණය ගැන කතා කරන්න තියෙන්නේ ගල් මෙවලම්. ඒගොල්ලෝ භාවිත කරපු ප්‍රාග් ඓතිහාසිකයේ මිනිස්සු ජීවත් වෙච්ච මිනිස්සු භාවිත කරපු ගල් මෙවලම් පිළිබඳව තමයි කතා කරන්නේ. ඒකෙන් එහාට උට තාක්ෂණයක් නැහැ. මේ ගල් මෙවලම් කියලා කියන්නේ ගල් ආයුධ වගේ දේවල් වලට. එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයෝ හරි මේ ගල් මෙවලම් පිළිබඳව මුලින්ම සාක්ෂි හම්බ වෙන්නේ රත්නපුර මැණික්පතල් කර්මාන්ත ආශ්‍රිතව. මැණික්පතල් වලින් තමයි හොයාගන්නේ ගල් මෙවලම් මුලින්ම ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු භාවිත කරපු. ඒ වගේම ඉරණමඩු සැකැස්මේ තිබිලත් හොයාගන්නවා. රත්නපුර මැණික්පතල් කර්මාන්ත ආශ්‍රිතව සහ ඉරණමඩු සැකැස්මේ තිබිලා ගොඩක් ලොකු සාක්ෂි ප්‍රමාණයක් ගොඩක් ලොකු ගල් මෙවලම් ප්‍රමාණයක් හම්බ වෙන්නේ නැහැ. හරිද? මේ පිළිබඳව ගොඩක් ලොකු තීරණයකට එන්නේ පුරා විද්‍යාඥයන් විසින් පස්සේ හොයා ගන්නකොටේ ජාමිතික හැඩයෙන් යුතු ශුද්ධ ශිලා මෙවලම් ටික. ජාමිතික හැඩයෙන් යුතු ශුද්ධ ශිලා මෙවලම් කියලා ටිකක් හොයා ගන්නවා. හරිද? එතකොට මේ වගේ දිග ප්‍රමාණය වෙන්නේ සෙන්ටිමීටර් 4.5ක් වගේ. සෙන්ටිමීටර් 4.5ක් වගේ. ඒ වගේම මේ ගල් මෙවලම් හදන්න මේගොල්ලෝ ප්‍රයෝගී කරගෙන තියෙන්නේ තිර්වාණා සහ කාඳ කියන වද පාෂාණ වර්ගය. ඒ අතරින් තිර්වාණා තමයි ගල් මෙවලම් හදන්න වැඩිපුර භාවිත කරලා තියෙන්නේ. කාඳ සුළු වශයෙන් භාවිත කරලා තියෙන්නේ. අහඳ සුරු වශයෙන් භාවිත කරලා තියෙන්නේ. එතකොට මේගොල්ලෝ හදපු ශුද්ධ ශිලා මෙවලම් වලින් සත්තුන්ව මරන්න, කපන්න, කොටන්න, පුරන්න, තලන්න, හාරන්න. මෙන්න මේව සඳහා තමයි මේගොල්ලෝ ගල් මෙවලම් යොදා ගන්නේ. ඒ වගේම පුරා විද්‍යාඥයෝ විසින් හොයාගෙන තියෙනවා ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයෝ භාවිත කරපු ගල් වලින් හදපු මිටි ඒ වගේම ඇබරුම් ගල් හොයාගෙන තියෙනවා. එතකොට ප්‍රාග් ඓතිහාසිකයේ මිනිසුන්ගේ තාක්ෂණය ගැන කතා කරන්න දෙන්නේ ඔන්න ඔය ටික. පැහැදිලිද කාරණාව? අර තේරුන්නේ නැහැ කිව්වා අපෝ පැහැදිලි කරන්න කිව්ව පුතාට තේරුණාද දැන්? ඔව් සර්. තේරුණා. හරි. හැමෝටම තේරුණාද? ඔව් සර්. තාක්ෂණයේ ලියන්න කොටසක් ඔයගලට ඉතුරු කරලා තියෙන්නේ. ඔව් සර්. තාක්ෂණයට ලියන්න ටිකක් තියෙනවා. ඔව් සර්. හරි. එහෙනම් ලියන්න.
මෙරට ගල් යුගයේ තාක්ෂණය පිළිබඳව 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 විස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට විස්තරාත්මක දැනුමක් සොයා ගැනීමට විස්තරාත්මක දැනුමක් සොයා ගැනීමට විස්තරාත්මක දැනුමක් සොයා ගැනීමට ඉවහල් වන්නේ නැත්නම් වැදගත් වන්නේ ප්‍රාග්ඓතිහාසික යුගයේ මෙරට ගල් යුගයේ තාක්ෂණය පිළිබඳ විස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට ඉවහල් වන්නේ විස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට හැකිවන්නේ විස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට හැකිවන්නේ විස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට හැකිවන්නේ අර ප්‍රාග්ඓතිහාසික කැලක් කියන්නේ මොකද එක්කමල දාන්න පුරා විද්‍යාඥයන් විසින් කැණීම් මගින් සොයා ගන්නා ලද කැණීම් මගින් සොයා ගන්නා ලද ජාමිතික හැඩයෙන් යුතු මෙරට ගල් යුගයේ තාක්ෂණය පිළිබඳව විස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට හැකිවන්නේ පුරා විද්‍යාඥයන් විසින් කැණීම් මගින් සොයා ගන්නා ලද ජාමිතික හැඩයෙන් යුතු ශුද්‍ර ශිලා මෙවලම් මගිනි ශුද්‍ර ශිලා මෙවලම් මගිනි මෙම මෙවලම් වල දිග
මෙම මෙවලම් වල දිග මෙම මෙවලම් වල දිග මෙම මෙවලම් වල දිග सेंटीमीटर हतराय दशम पहाक पमनवे सेंटीमीटर हतराय दशम पहाक पमनवे मेम गल मेवलम निर्माणे करगणीम संदहा 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 මොන පාෂාණ වර්ගද යොදාගෙන තියෙන්නේ සයුරි කියන බලන්න මට මොන පාෂාණ වර්ගද යොදාගත්තේ තිරවාණ තිරවාණයි තව කිරම මොකක් කහද කහන් මර කලින් මොකක්ද කිව්වේ කලින් මොකක්ද කිව්වේ කහඳ සහ තිරවාණා නැමැති පාෂාණ වර්ගයි कहाँ साथी हो मेम गल मेवलम वली गल मेवल मेम गल मेवलम तुली मेम गल मेवलम तुली මෙම ගල් මෙවලම් තුලින් සතුන් දඩයම් කිරීම සතුන් දඩයම් කිරීම සතුන් දඩයම් කිරීම කැපීම 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 සතුන් දඩයම් කිරීම කැපීම සීරි තැලීම් සීරි තැලීම් Harry, Harry, Harry. Satun dadayam kiri, Cappy, Siri, Telly, Harry. Vanikaran sandha uchita paridhi nirmanay kota.
වැනි කාර්යයන් සඳහා උචිත පරිදි නිර්මාණය කොට ඇත. මීට අමතරව කළුගල් භාවිතා කොට මීට අමතරව කළුගල් භාවිතා කොට තනනලද මිටි තනනලද මිටි 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 हा एबरुंगल आदि सोयागन तिबे තේරුණාද පුතාලට හැමෝටම කියන්න තේරුණාද ඔව් සර් තේරුණා සර් හැමෝටම තේරුණා හරි හරි පුතේ තේරුණා නම් කවන්නේ තේරුණා නම් හොඳයි හරි ट्यूट संहार फोटोकॉपी फोटोकॉपी कर එනිසා පුතේ අර එනිසා මම ආපහු ගෲප් එකට දාන්නම් නැවතවතාවක් ටියුට් එක අද අලුතෙන් ආපු මල්කි දුවට තේරුණාද මම ගිය සති දවසේ සර් පන්ති පෙරේනේ නැසෙන්න මේ පේපර් එක වලට දුන්නේ නේ ඔව් සර් අදනේ ආහා පුරා කියලා සබ් කරනවා ඇහුවනේ ඇහුවනේ मनोदेन එහෙම නැරේ නේ නෑ සර් තව කවුද ඉන්නේ අලුතෙන් ආපු කට්ටිය සමාත් අලුතෙන් ආවේ පුතාට තේරුණාද පුතේ ඔව් සර් ආ තේරුණා ඔව් සර් මේ ළමයි හරහා මගේ එහෙම බයින කවු හරි ගානේ නෑ මට බන්නේ නෑ කවුරු අන්ති ආපහු නේද හරි බැලලා නෑ තාම නම් බැලලා නෑ වඩිනවද දන්නේ නැහැ ඉතින් ඇහෙන්නේ නැති වෙන්න නේ මේ ඒ නිසා එහෙනම් හැමෝටම තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා අපි පුතේ ආපහු හම්බ වෙන්නේ හරිද හරි 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 මම බැන්නොත් කියන්නම් උතල සෙට් බස් එකට එන්නකො හරි හරි එහෙනම් පුතේ අදට මම මෙතනින් මේ කොටස අවසන් කරනවා අපි ආපහු පුතේ හම්බ වෙන්නේ ලබන සතියේ බ්‍රහස්පති ආශිහාන් සංජන පුතාට තේරුණාද? ඔව් සර්. හරි. හරි. එතකොට පුතේ මම අපි ආපහු හම්බ වෙන්නේ මාලේ. මාලේ නෙමෙයි පුතේ මගේ මේ
සුරේක මාලේ ගලවලා තියලා තින්නක් මා සුරේ මාලේ ගලවන්න කියලා තියෙන්නේ මේ සුරේ දාන නිසා නැත්තම් ඔයගොල්ලෝගේ මමත් මයව මාල නැතුව මේ ඔය එක එක මාල ජාති දාගෙන ඉන්නේ නැහැ මම මේ දවස්වල පොඩක් ගලවලා තියෙන්නේ ලබන සතිය දාගෙන ඉන්න වෙන්න නැහැ මම බෙදලා හරි හරි එහෙනම් හරි එහෙනම් පුතේ සියලු දිනාටම හරි එහෙනම් සියලු දිනාටම ආයි බොන් පුතේ පරිස්සමෙන් ඉන්න I want, sir. I want, sir. I want.